යුද්ධය නිම කරලා සාමය උදාවෙච්ච දවසේ පුරවැසියෝ ලෙස අපේ හිතට යම් කිසි සතුටක් දැනුණා. අනාගතය පිළිබඳ කිසියම් බලාපොරොත්තුවක් ඇති වුණා. එන්නේ එවැනිම සතුටක් ඊයේ දිනේදී කැබිනට් මණ්ඩලයට ජනාධිපතිතුමා දැනුම් දුන්නා. ශ්‍රී ලංකාවට මේ වර විශේෂ අරමුදල් පහසුකම් යටතේ රාජ්‍ය අයවැයේ මූල්‍යකරණය සඳහා මේ ණය පහසුකම් භාවිතා කරන්නට ඉතිහාසයේ ප්‍රථම වතාවට අවසර ලබා දීලා තියෙනවා. අපිම උණුනුන් එන කොටාගෙන විනාශ වෙලා යන තත්වයක් තමයි නිර්මාණය වෙන්න තිබුණේ. මේ කිවිසුමට එන්න බැරි වුණා නම් රටේ ජනතාව වාසනාවන්තයි, හෙට එච්චර කරුවල නැහැ. කොන්දේසි මොනවද කියලා මේ වෙනකන් ජනතාවට හෙළි කරලා නැහැ. කිසි දෙයක් ජනතාවගෙන් වසන් ගන්න අවශ්‍ය නැහැ. අපිකරු ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන කිවිසුම් අත්සන් කිරීමෙන් පසු ඒ සියල්ල ලංකාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඊයේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ සඳහන් කළා ඩොලර් මිලියන 7ක් ලැබෙනවා කියලා. ඒතකොට නිසියාකරව අපිට ලැබෙන්නේ ඩොලර් මිලියන 3ක්ද 7ක්ද IMF එකේ? රටේ ණය ගෙවීම පිළිබඳ එකඟතාවයක් තාම ඇති කරගෙන නැහැ. ණය ප්‍රතිවූවගතකරණයේ වැඩපිළිවෙල ආරම්භ කිරීම සඳහා ප්‍රංශේ ලසාට් සමාගම, ත්‍රිපට්ඨාන් සමාගම, ජාත්‍යන්තර විශේෂඥයන්, ශ්‍රී ලංකා විශේෂඥයන් එකතු වෙලා ඒ සාකච්ඡාව ඉදිරියට යනවා මෙතනින් පස්සේ. ඒ වගේම දැන් ඇමෙතුමනේ මේ ලැබෙන IMF ණය මුදල භාවිතා කරන්න පුළුවන්. දැන් ඔබතුමා කිව්වා ණය ගෙවන්නත් පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතකොට අත්‍යවශ්‍ය භාණ්ඩ සේවා ලබා ගැනීමටද, එහෙම නැත්නම් ණය ගෙවන්නද, වැටුප් වලටද, මොන වගේ දෙයකටද භාවිතා කරන්න පුළුවන්? මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට හෝ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමෙකුට මේ පොරොන්දු පත්‍රයට අනිත් අදාළ ලියකියවිලි වලට ලංකාව වෙනුවෙන් අත්සන් කරන්න. අත්සන් කළාට පස්සේ අපි ඒ ටික ඉදිරිපත් කරන්නම් පාර්ලිමේන්තුවට. මෙවර හෝ රට ගොඩ ගැනීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවද? මොකක්ද වැඩපිළිවෙල? ඒ සඳහා පැහැදිලි කසේරුකාවක් ගරු ජනාධිපතිතුමාට පිළිහිදලා තියෙනවා. දැන් ඔබතුමා කිව්වා දැන් පිළිල්ලෙන් හරියට තිබ්බා කියලා. දැන් ගාන්ට පිළිල්ල තියලා අරන් යන්න ලෑස්ති වෙන්න. දැන් ඔබතුමාලා මේ දූෂණේ තුරන් කරගෙන යන්න ක්‍රමවේදයක් සකස් කරගෙන තියෙනවද? ඊටාම බරපතල ලෙස දඬුවම් පැමිණවිය හැකි, ඊටාම විශාල ලෙස දූෂණය වැළැක්වීමට අදාළ නෛතික ප්‍රතිපාදන ඇතුළත් කළා. දූෂණ වැළැක්වීමේ පනතක් ඉදිරි සතිවලදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.